ආයුබෝවන් ගොඩ දවසක ඉඳලා ගොඩක් අය අපෙන් ඉල්ලලා තිබුණා gedire ඉඳගෙනම කරන්න පුළුවන් සාර්ථක ස්වයං රැකියාව පිළිබඳ වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් අපි අද ඔයාලට අරගෙන එන්නේ ඉතාම ලේසියෙන් gedire ඉඳගෙනම මුදල් උපයන්න පුළුවන් ස්වයං රැකියාව පහක් වගේම තවත් දේ ගැන අමතර විස්තර ටිකක්. මේ සඳහා ඔයාලට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ දේවල් ගැන සියලු විස්තර මේ වීඩියෝ එකෙන් අපි අද අරගෙන එනවා. එහිඳා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මුලින්ම මතක් කරන්න ඕනි ඔයා මේ වීඩියෝ එක බලලා හෙට ඉඳලා පටන් ගන්නවා ලබන සතියේ ඉඳලා පටන් ගන්නවා කියලා කල් දාන්න නැතුව අද ඉඳලම පටන් ගන්න. ඉතින් මේ ස්වයං රැකියාව පහෙන් එකක් හරි ඔයාට ගැළපෙන ඔයා ආස කරන එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාගේ ජීවිතයට වටින ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම අපිව subscribe කරලා bell notification එකත් on කරලම තියාගන්න. පළවෙනි එක ෆාමසි කවර නිෂ්පාදනය. අපි හැමෝම දන්නවා අපි ෆාමසි එකකට ගියාම එයාලා බෙහෙත් දාලා දෙන කුඩා කවර. ඉතින් මේ ෆාමසි කවර නිෂ්පාදනය ලංකාවේ ඕනම ප්‍රදේශයක කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ස්වයං රැකියාවක්. ඔයා මුලින්ම ඔයාගේ නගරයේ තියෙන ෆාමසි වලින් අහන්න මේවා මිලදී ගන්න ප්‍රමාණයන් සහ මිල ගණන් පිළිබඳව. ඊට පස්සේ ඒ ෆාමසි සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන එයාලට අවශ්‍ය ෆාමසි කවර ගුණාත්මකව නිෂ්පාදනය කරලා අලෙවි කරන්න. ඉතින් ඔයා මේ ෆාමසි කවර හදන විදිය දන්නේ නැත්නම් YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා මේවා හදන විදිය ගැන. ඉතින් ඉතාමත් ලේසියෙන් දවසට විශාල ෆාමසි කවර ප්‍රමාණයක් හදලා ලොකු මුදලක් උපයන්න පුළුවන් ඔයාට මේකෙන්. හැබැයි ඔයා මේ ෆාමසි කවරවල පිරිසිදුකම හා ගුණාත්මකභාවය පිළිබඳ හොඳ සැලකිල්ලක් දක්වන්නත් ඕනි. මොකද එහෙම කරොත් ඔයාගේ ෆාමසි කවරවල ඉල්ලුම වැඩි වෙනවා විතරක් නෙවෙයි ඔයාගෙන් දිගටම මිලදී ගන්නත් එයාලා කටයුතු කරා. ඊළඟට ඇඳුම් මැසීම. ඔයා කඩේකට ගිහින් ඔයාට හරියන එක ඇඳුමක් මිලදී ගන්න ගියොත් ඒකට ඔයාට ඉතාම විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ශාරීරික ප්‍රමාණයට ඇඳුමක් හොයා ගන්න එකත් ඉතාම අමාරු දෙයක්. ඉතින් ඔයාට පුළුවන් නම් පටන් ගන්න හොඳම ස්වයං රැකියාවක් තමයි මේ ඇඳුම් මැසීම කියන්නේ. ඔයාට මේ පිළිබඳ හැකියාවක් සහ දක්ෂතාවයක් නැත්නම් ඔයාට පුළුවන් ඉතාම අඩු මුදලකට මේ සම්බන්ධ පාඨමාලාවක් මාස දෙකක් තුනක් ඇතුළත කරලා ඒ දැනුම ලබා ගන්න. ඊට පස්සේ පොඩියට ඔයා ගෙදර ඉඳගෙනම අසල්වැසියන්ගේ ඇඳුම් අවශ්‍යතාවලට සරිලන විදිහට වැඩේ පටන් ගන්න. අතට සැලකිය යුතු මුදලක් සහ පළපුරුද්දක් ලැබුණට පස්සේ ඔයාට පුළුවන් පොඩියට ෂොප් එකක් දාලා මේක කරගෙන යන්න. ඉතින් මේකෙන් ඔයාට මාසයකට ඉතාම විශාල මුදලක් සහ ලාභයක් උපය ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු කාලය සහ පාසල් පටන් ගන්න කාලයට ඔයාගේ ලාභය දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුළුවන් වේවි. ඊළඟට තුන්වෙනි එක තමයි විවිධ දේවල් පැකට් කර විකිණීම. ඔයාට පුළුවන් මිරිස් තුන පහ ගම්බිරිස් වගේ දේවල් තොග වශයෙන් අරගෙන ඒවා ග්‍රෑම් 50-100 පැකට් වගේ පොඩි පැකට් වලට හදලා විකුණන්න. ගොඩක් අය කැමති කඩේට ගිහින් මේ වගේ දේවල් ලූස් විදිහට ගන්නවට වඩා හොඳට ඇසුරුම් කරපු පැකට් විදිහට ගන්න. මොකද ඒක කිරලා ගන්නවට වඩා ඉතාම පහසුයි වගේම ආරක්ෂිත නිසා. ඉතින් ඔය තොග කඩවලට ගිහින් බලන්න අසරුම් කළ ඒ වගේ මිලට වඩා මේ ලෝස් විදියට ගන්නකොට මිල ගොඩක් අඩුයි. ඉතින් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන මිරිස් කුඩු 3-5 ගම්බිරිස් එනසාල් වගේ හැමදේම ලස්සනට පැකට් කරලා ඔයාගේ ගමේම තියෙන කඩවල් වලට මුලින්ම විකුණන්න. වැඩේ ටිකක් දියුණු වෙනකොට ඔයාට පුළුවන් අවට තියෙන ගම් වලට වගේම ලංකාව පුරා වුණත් තියෙන කඩවල් වලට ඔයාගේ මේ දේවල් අලෙවි කරන්න. ඉතින් මේකත් ඉතාම විශාල ලාභයක් ලබන්න පුළුවන් ස්වයං රැකියාව අවස්ථාවක්. ඊළඟට මල් පැල වගාව. ඕනම කෙනෙක් කැමති දෙයක් තමයි තමන්ගේ ගෙදර ලස්සනට තියාගන්න මල් වවන එකට.
ඉතින් මේ හින්දා අද වෙනකොට මල් පැලවලට ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඕනම ගානක් දීලා වුණත් මල් පැල ගන්න තරම් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. දැන් ඔයාට තියෙන ප්‍රශ්නය තමයි අපි කොහොමද මේ මල් පැල හොයාගන්නේ කියන එක. ඔයාට පුළුවන් රුපියල් 20ක් වගේ ඉතාම අඩු මුදලකට මල් පැලයට එහෙමත් නැත්නම් මේ බීජ පැකට් මිලදී ගන්න. ඔයාට ඕනම කෘෂිකර්ම මධ්‍යස්ථානයකින් හරි Google එකේ සර්ච් කරලා හරි ඔයාට පුළුවන් මේ ගැන හොයාගන්න. ඊට පස්සේ ඒ මල් පැල ඔයා වගා කරලා මාසයක් විතර හොඳට සාර්ථක කරන්න. මල් පැල ටිකක් ලොකු වෙනකොට ඔයාට පුළුවන් විශාල ලාභයක් තියාගෙන ඒවා අලෙවි කරන්න. මොකද ලස්සන මල් පැල දැක්කම ඕනම කෙනෙක්ට ඒවා ගන්න හිතෙනවා. ඉතින් ඔයාට මේ හරහා ඊටම සාර්ථකව මුදල් උපය ගන්න පුළුවන්. මීට අමතරව ලස්සන මල් පෝච්චි මල් පැල පොහොර වගේ දේවලුත් අඩු මුදලට තොග වශයෙන් මිලදීගෙන ඒවත් අලෙවි කරලා තවත් මුදලක් ඔයාට උපය ගන්න පුළුවන්. ඇත්තටම මේක ඊටම සාර්ථක වගේම ලොකු ලාභයක් වගේම ඊටම සතුටින් කරන්න පුළුවන් ස්වයං රැකියාව අවස්ථාවක්. ඊළඟට කෑම වර්ග සහ කේක් වර්ග නිෂ්පාදනය. අද වෙනකොට හැමෝගෙම තියෙන කාර්ය බහුලත්වය නිසා ගොඩක් අය මේ දේශීය කැවිලි වර්ග හදාගන්න බැහැ. ඒ වගේම අලුත් පරම්පරාවේ ගොඩක් අය මේ කැවිලි වර්ග හදන්න දන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් නම් කැවිලි වර්ග වගේ දේවල් රසට හදන්න ඔයාට පුළුවන් ඒ හරහා මාසයකට විශාල මුදලක් උපය ගන්න. ඉස්සර ගොඩක් වෙලාවට තේ කඩවලවල තිබුණේ බේකරි නිෂ්පාදන විතරයි. නමුත් වර්තමානයේ වෙනකොට දේශීය කැවිලි වලට තියෙන ඉල්ලුමත් එක්ක හැම කඩේකම වගේ උත්සාහ කරනවා කැවිලි වර්ග වගේ දේවලු තලවි කරන්න. ඉතින් ඔයා මේ කැවිලි වර්ග හදන්න දන්නේ නැත්නම් YouTube එකේ ඕනතරම් තියෙනවා ඉතාම ලේසියෙන් මේවා හදන විදිය. ඒ වගේම වෙළඳපොලේ බේකරි නිෂ්පාදන වලට වඩා මේ කැවිලි වර්ග ඉතාම මිලයි. ඒ හින්දා ඔයාට පුළුවන් ගොඩක් ලාභ තියාගෙන මේ වගේ දේවල් ගෙදරම හදලා කඩවල වලට විකුණලා ලොකු මුදලක් උපය ගන්න. ඒ වගේම තමයි කේක් වර්ග. වර්තමානයේ වෙනකොට ඕනම කෙනෙක් උපන්දින පාටියක් එහෙමත් නැත්නම් මොකක් හරි උත්සවයකට වුණත් නැතිවම බැරි කෑමක් තමයි මේ කේක් කියන්නේ. ඉතින් ඔයාට ලස්සන රසවත් කේක් වර්ග හදන්න පුළුවන් නම් ඔයාට හොඳ ඉල්ලුමක් වගේම ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් හැමදාම ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන වීඩියෝස් අරගෙන එන අපි අද ඔයාලට අරගෙන ආවේ ඔයාට gedare ඉඳන් කරන්න පුළුවන් සාර්ථක ස්වයං රැකියා අවස්ථා පහක් ගැන. ඉතින් ඔයාටත් පුළුවන් මේ අවස්ථා පහෙන් එකක් හරි තෝරගෙන කම්මැලි නැතුව අද ඉඳන්ම වැඩේ පටන් අරන් මුදල් උපය ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපි එක්ක රැඳිලා ඉන්න. අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්නත් මතක ඇතුවම මේ වීඩියෝ එක ෂෙයා කරන්න.